At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. එම් ප්‍රධාන ප්‍රශ්න තමයි මෙන්න මේ ආපදා කළමනාකරණය තියෙන්නේ ආපදා වුණාට පස්සේ බඩු බෙදන්නද ගඟ පිට අරගලලා වතුර බස්ස ගන්න බැරි වුණාම බුල්ඩෝසරයක් ගිහලා අයින කපනවා එතකොට එතනින් බස්සන්න තියෙන ජලධාරිතාවය අපි අඳුරගෙනද බැකෝ එකේ ඩ්‍රයිවර්ට කියන්නේ බ කපාපම් මෙතන කියලා දැන් මේක අර නෝරේලිය බල්ලෝ ගෙවල් හදනවා වගේ තමයි දැන් අපේ වැඩසටහන විශේෂයෙන්ම අපේ රටේ මාධ්‍ය ආයතන මෙදිහත් වුණා ජනතා මෙදිහත් වුණා ඒකතු කරපු දේවල් යම් ප්‍රමාණයකට හරි බෙදලා ජනතාව අතර ගියේ නැත්නම් අදත් මිනිස්සු බඩගින්න අපි දන්න අපේ සෝදේශ කටු එමුතුමාන වජිර බේවර්ධන එමුතුමාන ගැලුවේ නායගියේ ගාල්ලේ විතරක් නෙමෙයි අවුරුහාරි මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් කෙහෙල්ගෙඩි හතරක් නම ගහලා ගාලු දිස්ත්‍රික්කේ බෙදලා තිබුණාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මම ඒ කෝලි කුට්ටුවට නම් බැස්සේ නැහැ කෝලි කුට්ටු කඩු වෙලත් බෙදුවලා කියලා හොයන්න ඕනේ එහෙමනම් ගිය නාය විනාඩි හතරක් තියෙනවා මුහුණු පොතේ විශාල මඩ ප්‍රචාරයක් ගෙනිච්චා මගේ නම දාලා ඡායාරූපේ දාලා කෙහෙල්ගෙඩි තුනක් බෙදුවයි කියලා අපේ දිස්ත්‍රික්කේ ජනතාව නම් දන්නවා අපි එහෙම තුට්ටු දෙකේ වැඩ නොකරන බව ගයන්ත ඇමතුමා නම් ඒක CID එකට වාර්තා කරලා තියෙන පුජ්‍යලය හොයාගන්න කියලා. සෝදේශ කටුතු ඇමතුමා නම් එහෙම කළා නැහැ. මේ අපේ ගායන්ත ඇමතුමාගේ ප්‍රශ්න ගැන CID එක පරීක්ෂණ කරගෙන යනවා විපක්ෂයේ මන්ත්‍රීවරේ කණ්ඩායම් කීපයක් දාලා 40ක් දාලා වෙබ්සයිට් එකක් විවෘත කළා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෞල් වල සහභාගී වෙන්න. නම කිව්වනම් හොඳයි. ක්‍රියාදැමතුමා අපිත් විපක්ෂයේ ඉන්න. මාධ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. දෙරණ ප්‍රමුඛ නාලිකා විද්‍යුත් නාලිකා ප්‍රමුඛව මාධ්‍ය යාන්ත්‍රණය මැනුවෙන් ඉෂ්ට කරා. ඒ වගේම හමුදාවන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඇතුළු ඒ මන්ත්‍රීවරු ගිහිල්ලා නාමල් මන්ත්‍රීතුමාලා දින 3ක් තිස්සේ මම දැක එතුමාලා මඩ ගහනවා. හැබැයි ගෞරවය දෙන්නට ඕන වතුරේ බැහැගෙන අහිංසක වයසක අම්මලා බේරගන්න කරපු කැපකිරීම පිළිබඳව අපි අගයන්න ඕන සමාජයක් විදියට. ජනතා යුක්තුනේ සහෝදරෝත් ඒ යාන්ත්‍රණය මැනුවෙන් ක්‍රියාත්මක කරා. තේවරප්‍රම වගේ මන්ත්‍රීවරු තමයි ජීවිත පරිදුවට තියලා කරපු කැපකිරීම එක අගය කරන්නට ඕන මේ වෙලාවේ. අනුර කතානායකතුමනේ ලංකාවට ගොංගල හසවි කිරීමට යන්ත්‍රයක් ගෙනල්ලා තියෙනවා. යන්ත්‍රය ගෙනල්ලා හයි කරපුවාම ඒක වැඩ කරන්නේ නැහැ. ඒ ගන්න මම මේ යම මේකට පිළිබඳ FCID, CID ජනාධිපති පරීක්ෂණ හැමතැනම පරීක්ෂණක් තියෙනවා. දැන් ඒක ඇරලා තියෙනවා ඇමරිකාවේ ආයතනයේ. ඒකයි නබතුමා වගකීමෙන් කියනවා. ඒ කියන්නේ යම් ප්‍රමාණයක ඩොප්ලර් රේඩාර එක වැඩ කරා නම් මේ අනතුරු යම් ප්‍රමාණයකට වළක්ව ගන්න තිබ්බ. ඒතර පැහැදිලිවම මේ 300ක් මරණ ඇතුලේ දූෂණයත් හේතුවක් කළා තියෙනවා. නිර්දිතික මාසසලකට අමතර ඩොප්ලර් යන්ත්‍රය පමණක් ප්‍රමාණවත් වෙන්නේ ස්ථානයේ තිබෙන තත්ත්වයක් අපිට වාර්තා වෙන්න ඕනේ. ඊය ආණ්ඩුව යටතේ අපි රුපියල් කෝටි ගාණක් වියදම් කරලා සුප්‍රීම් සෙට් කියලා චන්ද්‍රිකාවක් ගුවන් ගත කළා. ඒකේ මහමුලකාරය විදිහට රෝහිත රාජපක්ෂ කියලා කෙනෙකුත් එළියට ආවා. ඒ එතකොට කිව්වා මේ දකුණු ආසියාව විතරක් නෙමෙයි අග්නිදික ආසියාවේම කාලෙකිනුක තොරතුරු අරගන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් අපි හඳුන්වා දුන්නේ කියලා. නෑ අපි දන්නේ නැහැ නේ එහෙම සෙට් එකක් තියනවාද කියලා. අපිට නම් මම කතා නැහැ. දන්න විදිහට චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමෙන් ඔය සියල්ලම කරන්න බෑ. මම දැකලා තියෙනවා ආපදා වෙච්ච අවස්ථා දැන් ගණනාවක් මගේ කාලය තුළ තමුන්නාසේලාගේ ආණ්ඩුවට ගැලවීමක් ලැබෙයි කියලා හිතන්න එපා මේ වර ජනතාවට මේ පිළිබඳ වරුන්දු දීපුවා ඉටු කරන්න බැරි වුණොත් ජනතාව තමුන්නාසේලාගේ ආණ්ඩුව ලූබදගෙන එනවා එදාට වරායෙන් පිට තියෙන නැවක කැබිනට් එකට රැස් වෙන්න වෙයි